දායකත්ව ධර්මදේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ්‍යයාරූපවාහිනී මැදරීන ගඩම කළ, පූච්චපාද කෝරලයාගම සරණැතිස්ස ගෞරවනය ස්වාමීන් වහන්සේ. අපි පළමුුවෙන් සාධුනාදදී නමස්කාර පූර්කව පිළිගනිමු. සාධෝ, සාධෝ, සාධෝ. මෙම ධර්මදේශනාව සඳහා සදැහැති දායකත්වය ලබාදනවා, ප්‍රංශයේ පැරිස්නුවර පදිංචි එම්මෙස් පෙරේරා මහතා ප්‍රීප් විමලසූරිය මහතා සහ, කාංචනා පෙරිරාමහත්මිය සමන්තාචක්කවාලි එසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්ක දන් දම්මස්සවන කාලු අයං බදන්තා දම්මස්සවනෙ කාලු අයං බදන්තා දම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවෙතු අරහතු සබ්බ දම්මිසු අපටි හතඥානෙචාරස්සෙ දස බල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුතමස්ස දම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස. තහාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මිසු අප පටිහතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවීසාරජජ්‍ය විසාරදස්සෙ සබ් සත්තු මස්ස දම්මිසරස්ස දම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බ්ුනු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවෙතු වරහතු සබ්බ දම්මිසු අපපටි හතඥානචාරස්සෙ දස බලදරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මසාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක සැදහැවත් කාරුණික පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව හැම කෙනෙක්ම සූදානන් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්මරත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගන දේශනාගත ධර්මය ශ්‍රභණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුසාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගඩත් නිවැරදි වුුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලව ආයිති භවයකින් සැනසෙන්ඩත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙ සංසාරෙන් එතරවීමේ බලාපොරොත්තුව ඇතුූ. ඒ උතුම් බලාපරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන් පත්වේවා කියල අපි ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට දම්ම පදපාලියයේ දන්්ඩ වර්ගේ සඳහංවන ගාතාරතනයක් තමයි මම යොදාග්ඩ කල්පනා කළි යහා දණ්ඩේන ගෝපාලු ගාවුන් පාචේති ගෝචරන් ඒවන් ජරාච මච්චූච ආයුන් පාච්චෙන්ති පානිිනං මේ ගාථරතනය අපේ භාගිතන් වහසේ දේශනා කොට වදාලි පෙහෙවත් සමාදන් වුණ උපාසිකා පිරිසක් අරමුණ කරගෙන මෙගාතාරතනයේ සරල තේරුම තමයි යතා යම්සේ දණඩේන ගෝපාලු ගොපල්ලා කෙවිටක් අරගෙන ගවයටික අරගෙන යනව තෘරුණ භූමියයට යතහා දන්්ඩේන ගෝපාලු ගාවුන් පාචේති ගෝචරන් ගවි වර්ගෙන යනවා ගෝචරය නැතන් ආහාරයේ තියෙන තැනට අන්න ඒ වගේ ඒවන් ජරාචමච්චූචය ඒ වගේම ජරාව සහ මරණය කියන දෙන්න එකතු වෙලා ආයුම් පාචෙන්ති පානිිනන් සත්වයා අර්ගෙන යනවා ආවිෂයාගේ කෙරවලළඟට තමයි සරල තේරුම ගොපල්ලා කෙවිටක් අරගෙන ගවයෝදක්වනව තුරුණ භූමියයට ජරාවයි මරණයයි සත්වයා දක්කගෙන යනවා ආවිුෂයාගේ කෙරවලනඟට. චෙතට අපේ භාගිතන් වහන්සේ මෙවන් ගාතාරථනයක් දේශනා කොට වදාලි මොනවාගේ හේතුවක් නිසාද ම මතක් කලා නිසිල්ගත්ත පිරිසක් කරමුණු කරගෙන කියලා. ඒතවනා රාමිට සිල්ගන් ඇවිල්ල හිටිය එක දවස කාන්තාව් පන්සීක් තරංස් විශාල පිරිස එතන හිටියා සැඳෑ සමයේ ඉන්න කාන්තාව් මැදිවයේ කාන්තව් තරුණවයේ කාන්තාව සහ ලාබාල වයිසි තරුණ වයිශට එමින් ඉන්න ලාබාල දැරියූ ද පිරිස් හතර මහවුපාසිකාවත් හිටියාකැන විශාකා මහවුපාසිකාව දහවල් ලාහාරයෙන් පස්සේ මහවපාසිකාව කල්පනා කළා මේ ගොල්ලු අද සිල්ගත්තෙ මොන මොන වගේ බලාපුරොත්තු හිතී තියාගෙන දන්නේ දෙහින්ද ඉස්සරලාම ගියා වයසකම අම්මලාළඟට ගිල් අහනවා මෑණියනී අද සිල්ගත්තෙ මොනවාගේ අරමුණක් නිසාද කියලා ඒ අවයසකම අම්මල සඳහන් කළා පුතේ අපි සිල්ගත්තේ මරණින් මත්ත දෙව්ලොව යන්න්න හිතාගන ඉරිවාස ගියාර මැදිවයේ කාන්තාවගාවට තඒගොල්ලන්ගෙන් ගිහිල් ඇැහුවා යෙහෙලිවරුණේ අද සිල්ගත්තියයිඒගොලු සඳහන් කළා සපත් නිරෝසයෙන් මිදන්න සිල්ගත්තා කියලා මකද මේ සපත් නිරෝසයේ කියල කියන්නේ රජ්ජුරුව එක දවස රජ කෙනෙ තමන්ගේ අගග්‍ර මහේෂිකාවගෙන් අහනවා මේ ලෝකයේ කාන්තාවකට වැඩියම්ම දුකහිතෙන්න්නේ මොනකාරණාව නිසාද කියලා. එතට අගබිසෝ සඳහන් කළා තමන්ගේ ස්වාමයාට අන්න බිරිඳක් ඉන්නවා කියලා දැනගත්ත හම ඒක කාන්තාවකට දරාගණ්ඩ බැරිතරන් චිත්ත වේදනාවක් ගෙනත් දෙෙන කාරණාවක් කියලා.ඊටපස රජුරූ කියනවා එහ අපේ දුව අපි රජ කෙනෙකුට විවාහ කරලා දෙන්න නැතුව යමු කියලා. රජවරුන්ට බිරිද ඇවරු ගොඩක් ඉන්නවන්නේ. එනිසා දුවටත් ඒවාගේ දුකක් විඳින්ද සිද්ධවෙයි. දුව රජකුට නැතුව විමු කෙලා රජරූ කියවා. ආං ඒ කාරණාවට තමයි සපත් නිරෝසය කියල කියන්නේ ස්වාමයාට තවත් බිරිඳක් ඉන්නවා කියලා දැනගත්තහම ඇතිවෙන දුක. එතරට මැදිවේ කාන්තාව කියනවා අපේ ස්වාමිපුරුෂයන්ට අන්‍ය බිරිදැඇවරු ඉන්නවා. එ නිසා අපේ හිතේ නිතරම දේශය නැමති ගින්න දැල්වෙනවා. අංගේ දේශයෙන් දුකෙන් මිදෙන් ඒ දුක නැති කරගන්නට අද සිල්ගත්ත කියලා ටගාර තරුණ වයසේ කාන්තාවලඟට ගෙ අහනව නැගෙනවරුණ ශිල් ගත්තය දැයි තරුණ කාන්තාවගේනවා විවාහයෙන් පස්සේ ලබන පලවෙනි දරුවවා පිරිමි දරුවෙක් බවට පත්වෙන්ට පාර්ථනා කරන්ඩයි සෙල් ගත්තේ කියලා. කියළඟට ගාර ලාබාල දරුවගාවටක ොත් කාන්තාව ලාබාල දැරියෝ. ගෙල් අහන දුවේ ද සිල් ගත්තේ මොනවාගේ පරමාර්ථයකටද කියලා එලා බාල දැරියු කියනවා වැඩි වයිසට යන්ඩ කලින් ඉක්මනට විවාහවෙන්ඩ ලැබෙන්ඩ කියල පාර්ථනා කරඩයි සිල්ගත්තති කියලා සිල්ගත්ත හරන් පිරිසකගේ බලාපොරොත්තු හතරක්. නමුත් මේ එකක්වත් නෙමෙයි හැබෑ පරමාර්තය විය යුත්තේ එනිසා මහවපාසිකාව බුදුරජාණන් වහන්සි මුණගහෙන් ගිය භාගිතන් වහන්ේ හනුව අ විශාකා මේ අවේලාවෙ ඇයි පන්සල්ලාවි කියලා. නෑස්වාමිණ උදේහිඳල සිල්ලර්ගනන්නේ දහවල් ලාහාරයෙන් පස්ස සිල්ගත්ත පිරිසත් එක ටිකක් කතා කළා ඒඇගේ සිල්ගත්ත අරමුණු මොනවාද කළමක් ඇැහුවවා මෙන්න මේවාගේ අරමුණු ටිකක් තමයි මටයගොල්ලු සඳහන් කළේ නමුත් මම තීරණය කලා කවරුවත් නියම අරමුණේ නෑ කියලා මං භාගිතුන් වහසට ආරාධනාවක් කරනවා පවුන්ට මේ ජීවිතයේ යථර්ථය කියල දීලා. හැබෑ අරමුණ මොකක්ද කියලා අවබෝධ කරවලා ධර්ම දේශනාවක් කරන්න කියලා. භාගිතු වහසේ ආරාධන භාරාරගෙන ආංගේ උපාසිකා පිරිසට අනුශාසනාව කරන්න මාතෘකාකරගත්ත ගාථරථනය තමයි අපි මුලින් මාතෘු කාව කරගත්තේ. භාගිතුන්හස දේශනා කළා යථ දණ්ඩේන ගෝපාලූ ගොපල්ල කියල කියන්නේ ගවය බලාගන්නකි නෑටනේ. එතර එයාග අතයේ නිතර තියෙනවා කෙවිටක්. ඒ කෙවිට පාවිච්චි කරලා තමයි එයා මේ විශාල ගවපට්ටිය ගවරෑන්න හසුරුවගන්නේ. දෙ ඔවුන් නිසි තැනට අරගෙනයන්ට මේ කෙවිට නිතර පාවිච්චි කරවා. හට පහරෙනවාම නෙමෙයි කෙවිටගෙන් හිල්ල සතාගේ පිටිං තියහම යයාපුරුවට යයිත පැත්තර හැරෙනවා. එමටන් එයා හැරෙන්ඩ ඉන්නවනන් වෙන පැත්තකට ඒ පැත්තෙන් කෙවිට දික් කරල ඇඟට දයහම ගොල අනනි පැත්තර හැරෙනවා. එනිසා මෙයා කෙවිටිං හරි පහසුගෙන් ගවර යන පාලනය කරනවා. පාලනය කරගෙන එයාට වුවමනා කොහාට යන්ඩද මගොල තුරන භූමියයට ගෙනියට. අද දවසේ සුදුසුතුුණ භූමයට ඒ ගවවිටික අරගෙන යනවා ගොපල්ල මේ කෙවිටත් එක්ක ඒවන් ජරාච මච්චූචය අන්න ඒ වගේ මයි ජරාව මකද මේ ජරාවට පත්වෙනවා කෙළ කියන්නේ වයිසට යනවා කියන එක ජරාවට පත්වෙනවා කිය වයිසට යනවා මේ ලෝක යම් වස්තුවක් හටගත්තුත් ප ඇති පණ නැති හැම දෙයක්ම කටගත්ත යම් මොහොතකද එතන ඉඳල යන්නේ අවසානය හොයාගෙන ඉපදුනොත් යම් තැනක එතන ඉඳලාම ගමන් කරන්න විනාශය හොයාගෙන ඇතිවීම සහ නැතිවීම ඇති විච්ච ැන ඉඳල නැතිවීම කරා ගමන් කරනවා. ඉ පණ ඇති දේවල්ලල ස්රූපයත් එහෙමයි. පන නැති දේවල්ල ස්රූපයත් එහෙමයි. අපගේ අපි කිසියම් බීජයක් අරගෙන ගහිලා තැනක හිටවනො පැළවෙන්ඩ ටික දවසක් කැනකුට අපි දකිනවාඒ එක පැළවෙලා තියෙනවා. ඇ අපි බලාපපුරොත්තුනයක දැන් ටික් ලොකුවෙලා මල් පලදරලා ඉටස මල් හටගෙන පලදරල ගහ ලොකුවෙලා මේ කාරයන් සිද්ධ වෙනකං අපි බලාගෙනනවා ගහත් ටික ටික ලොකු වෙනවා මලුත් හැදෙනවා ගෙඩිත් හැදෙනවා තවතාව වැඩෙනවා මේ ගහයන්නේ අන්තිමට වනාසේ කර ගහේ ආවිශ්‍යය ක්‍රමාණුකූලවකි විලේනවා. මේ ලෝක ඉපදිච්චාපිත් එහෙමයි එපදුන යම් මොහොතක් තියෙනවාදඒ වෙලාවිඳලා අපි සතු වෙනවා දවසින් දවස දවසින් දවස වැඩෙනවට ලොකුමහත් වෙනවට දනගානුවට බඩගානුවට නමුත් ක්‍රමාණුකූලු ඒ අපියන්නේ ජීවිතය අවසානයේ දක්වා ඔබත් මමත් අපි හැමෝම දනගාපු කාලයක් තිබුණ බඩගාපු කාලයක් තිබුණ වැටිවැටි ඇවිදපු කාලයක් තිබුණ ක්‍රමාණුකුලු මේ යන්නේ අවසානය දක්වා යානවාහනයක් කරගත්තත් දවසි දව දවසිං දවස දිරණ බව පරණවෙන බව පිටි පේනවා. ගෙයක් දොරක් හදාගත්තත් එතන ඉදල ක්‍රමාණු කුල්ලූ මකුළු දැල් බැඳෙනවා දූ විලි බැඳෙනවා. ල්ල ුවලින් ැඩෙන්ට පටන් ගන්නවා ව නොයිෙක් නොයෙක් දේවල් ලොව මේ ගමන් කරන්නේ අවසානය දක්වා එ හට ගත්තොත් යමක් මෙතන ඉඳල යන්නේ විනාසේ දක්වා. නමුත් මෙතන ජරාව කියන වචනයෙන් කතා කරන්නේ ඒවාගේ දේවල් සම්බන්ධයෙන් ලමේ මේ මනුස්සයා ක්‍රමාණුකූලව නතන් සත්වයා ක්‍රමාණුකූලව ආවිෂයාගේ කෙරවලට යනෙක් කියන මේ වාඩි වෙලා ඉන්න ඔබ මම අපි හැමෝටමත් මෙ දේශනාව ශ්‍රවනය කරන ලක්වැසි ලෝවැසි හැම කෙනෙක්මත් අපි සියලු දෙනාටම පාසැල් ගීපු අයිසකුත් තිබුලාා ඒවගේම මුලින්ම විවාහවෙච්ච කාලේ එහෙ එහෙම කල්පනා කරලා අද වෙනකොට කුච්චර දේවල් ජීවිතය වන වෙන ශ්‍රෙලාදය කෙස් පැහිලා හමර එල්ලි වැටිල රූපය වෙනස් වෙලා මේක තවටයක් ඉස රැහෝ දත් හැලිලා කන් එහෙන් එක නැතිවෙලා කොන්ද ටිකක් ඉදිරියට නැමිල කුදු වෙලා එක තැන වාඩිවෙන්න බොහෝම අමාරුවන් වාඩිවෙච්ච හම නැගිටින්නේ තවත් කෙනෙකුට වාරු වෙලා අත දීලා ද මෙන්න මේ විදිහර මේ තමයි ජරාවට පත්වෙනවා කියන කාරණාව. ප්‍රමාණකුලෝ වෙනස් වෙනවා. එනම් ජරාව සහ මරණය ඒ ජරාවේ කෙරවල මරණයයි. ජරාවට පත්තෙන්ට පත්තෙන්ට ලංවෙන්න මරණයයි. ඊය දව සපි හැමෝගෙම ගෙවිලා ගිහිල්ල එකැන මේ ලෝකයේ ජීවත්තෙන්ට අරගෙනාවනං යම් ආවිෂයක් ඒ ආවෂ ප්‍රමාණයෙන් එක දවසක් ඊය ගෙවල ද දෙම්වා. ගෙවීගෙන යන්නේ තව එක දවසක්. ඉති මේ වෙනකොට අපි අවුරුදු විසි පහක් තිහක් තිස්පහක් හතලික් පණහක් ගෙවල දාලා සමහර කෙනෙකුගේ ජීවත් වෙච්ච කාලෙ වැඩී ජීවත් වන්නඩ තියෙන කාලෙ දැන් අඩුයි ඉතින් ඒ නිසා දවසි දවස දවසින් දවස ගෙවිල යනවා කියල කියන්නේ ඒ හැම මොහොතකම මංගාවට මරණය ලං වෙනවා කියන එකයි. අන්න ඒ කාරණාව මනාව තේරුම් අරගත්ත පුද්ගලයා, මරණය මාසයාගෙන එන්ඩ කලින් මේ ජීවිතෙන් මුදුම්පත් කරගත යුතු කාරණ ටිකත් තියෙනවා. පළවෙනි කාරණාව තමයි මම මෙහි ආවි ඇයි කියන ප්‍රශ්නයට උත්තරයක්හො ඇන්දුුනේ. මිනිස්සූ සංසාර කරගත්ත අසීමමාන්තික කුසල් නිසා. අපි කාලයක් බumbleලොව හිටියා අද බඹලෝයන්ට ආසාව තිබුණට බඹලොව කියන්නේ අපට අලුද්ධයක් නෙමේනි මේ අනවරාග්ධ සංසාරය බඹලොව හිටපු වාර නිමක් නෑ එනිසා අපි කාලයක් බumbleලොව හිටිය හැබැයි සංසාර කරගත්ත කුසල ධර්මයන්ගේ ශක්තිය බඹලොවට වෙලා ගෙවලදාපු නිසා. කුසල් අඩුවෙන්ට අඩුවෙන් අපිට බඹලොව ඉන්න්න තියෙන භාග්ගෙන ඇතිවෙලා යනවා අපිගේ අපි ලොකු මුදලක් අරගෙන බොහොම ප්‍රසිද්ධ නවා තැන්පොලොවල් අපි කිමු ගලධාරී හිල්ටන් වගේ අප මේ රටේ ඉතාම පිළිගත්තා හිතන තින්නේ ඉති අපි දන්නවා ඒ තැනක දවසක් ගත කරන්න ොක මුදලක් ගතව වියදම්බෙනවා එ අපිකීම අපි දවස් දායක් ඒතනක ගත කලා නමුදද මංගාවතියන ආර්ථික ශක්තිය හීන වෙනකොට මට තවත් එතන ඉන්න බෑ ඊටස්ස මට ඊට පල් හැනවාතන කොයා ගණ්ඩ වෙනවා තියෙන මුදලට ගැල පෙන්ඩෝන අන්න ඒවාගේ අපි පෙරකරගත්ත කුසල ශක්ති අරගන බඹලොව හිටිය බොහෝ කල් නිිකක් නි මේ කල්ප ගන හිටිය ැ දැ ඒ ක්තිය හහි නයි ඊට පැස පිනතින ක්‍රමාණුකෝලෝ දෙව්ලෝට නවා. දිවියලෝකෝල අසීමිට දෙව් සැපවිදිනවා. ද ඉහලම දිව්‍යතලයෙන් පහලට පහලට පහලටත් අරවිදිහට කුසලය හීනැවෙනකොට නවා. දැන් පල්ල හැම දිව්‍යතලයේ ඉන්නක් හැටියක් නෑ දැන් අපි එහෙ බැහල මනුස්සලෝකට ඇවිල්ලා. හැබැ ඒ දිවියලෝකෙන් චුත වෙනකොට අපි හැමුවම හුඟක් ඇඩුවා දෙව්ලොව දාල යන්ඩ බෑ කියලා නමුද ආවුෂය කරයින්නේ එතකොට එහ ඉන්න ආවිුෂ්‍යතාම පිරිහිලා නැති දෙවිය ඇවිල්ල කියනවා අඩන්ඩ එපා ගිහිල්ල සුගතිය උපදින්ද එ හොයාගණඩ තියෙන හොඳම දේ හොයාගෙන ඒ මත පිහිටලා ආයෙත් අපි ගාවටද මේ කතාව පංච පුද්බනි මිත සූත්‍රයේ තියෙන කරණවා. භාගිතුන් වහස මේ කාරණාව පැහැදිලි කරන කොට භික්ෂූන් වහස න අනව ස්වාමීණී දෙවියෝ දෙව්ලවන් චුතවෙලා යන සුගතියම කරද කියලා භාගිතුන් වහන්සේ වන්හසසිට ප්‍රසංසා කළ ඒ ප්‍රශ්නය නැගුවට දේශනා කලා මහන දෙවිය සුගතියට යනවා කෙලා යන්නේ මනුලවට කියලා. එතට මනුස්සලෝක ඇැවිල්ලා මෙහෙතියන හොඳොමදේ හොයාගන්නකිවා. ක දඇත්තරව මේ හොයන්ඩ තියන හොඳමදී. තතාග තප්පවේදිත ශ්‍රීසත් ධර්මය කල සඳහන් කරනවා. මකද තතාග තප්පවේදිත ධර්මය කෙළ කියන්නේ. ලොවතුරා බුදුමුවින්ම දේශනා කොට වදාර නිර්මලම ධර්මපර්‍යාප්තිය ඔොයාගඩ කියල කියනවා. ඒ මත මනාව පිහිටන්න කෙල කියන්නේ ඒ ධර්ම පරි්‍යාප්තියට අනුව ජීවිතය ගොඩනග්ඩ කියලා. ධර්ම පරිියාප්තයට අනුව ජීවිතයේ ගොඩනගනවා කියලා කියන්නේ නැවතමී ජීවිතයේ කුසලේ නැමති ධනයෙන් පිරෙන්ඩ පටන්ගන්නවා. ආගේ කුසල් නැමති ධනේ නැවත සම්පාදනය වෙනකොට අපිට ආපව් හිටපු තැනට යන්ඩ පුළුවන් එකයි දෙවිය කියන්නේ. හොඳමදේ හොයාගන ඒ මත පිහිට ලායෙත් අපිගාවටෙන්ට කියලා. දැන් ඔබත් මමත් හුඟක් අය එහෙම ආපු අයවෙන්න ඇති. නමුත් ආවික් කොහේ ඉඳලද කියන කාරණාව දැම් මතක නෑ. හොඟක් වෙලාට එක අමතක වෙන්න මකක් නිසාද මැරිලයි පදිච්චාම මැරිලයි ප්‍රදිච්චාහම මතකයි එක මතක් කරන්නේ කවුද එක මතක් කරලා දෙට සත්පුරුෂු ඇසිරු කරන්න ෝනෑ. එති ඒකයි මම සඳහන් කළේ මම මේ ලෝකෙට ආවයි කියන කාරණාව හැම වෙලාම මිනෙහි කරන්න වන. එතට මේ ලෝකට ආවේ ඇයි වැඩි වැඩියෙන් කුසල් රැස් කරගෙන සතරාපායෙන් මිදිල ආයත් ආපු තැනට හිටපු තැනට යන්ඩ. ඉති තුට මංගාව දැන් කුසල් තියෙනවාද. දන් මට වයිස කීයද. මේ වයිස තුළ මං කොච්චර පින්කන් කලාාද. මං කොයිතරං පන්සිල්ලා ආරක්ෂා කරලා තියෙනවාද. මං කී කාලයක් උපෝ සත සිල් සමාදන් වෙලා තියෙනවාද. දසදාන වස්තුයෙන් කොපමණ ප්‍රමාණයක් මේ වෙනකොට සම්පූර්ණ කරලද මම. මරණයේ මාස්වයාගෙන දැංආවුත් යන්ඩ සූදානං වෙලාද ඉන්නේ මේ ප්‍රශ්නවලට උත්තර හොයැන්ඩුවන. අපිට ජීවිතයේ ප්‍රශ්න ගොඩක් තියෙනව උත්තර හොයයින්ඩ. මේ ලෝකේ ජීවත්වෙනව කියල කියන්නේ හැමදාම ප්‍රශ්නාපිටේ. මේ මේ වැඩ ටික ඉවරවෙච්ච හමනන් මේ ප්‍රශ්නවලින් නිදහස් කියලා පිහිතනවා. එන්න බොහොම වේගෙන් ඒ කාරනාාටික ඉවර කරන්න වැඩ කරනවා. නමුත් ඒ අවසාන වීගෙනනකොට තවත් ප්‍රශ්නපත්තරයක් අපිස්රහැපිටි දිගැරිලා. කවදාවත් ඉවරවෙන්නේ ඉවරවෙන්නේ නෑ මේ ප්‍රශ්නවලට උත්තර හොයලා. නමුත් ඒ මේ ලෞකික ප්‍රශ්නව වලට උත්තර හොය අතරේ. අර ප්‍රශ්නටිකට ත්තර හොයාන්න වනේ ම මෙහිට ආවයයි මං මොනොවද දැනට කරලා තියෙන්නේ කොයි තරං සිල්රැකලද දසදානවස්තුූ කොපමොන සම්පූර්ණද මාරයා දැන් අවුති අන්ඩ සූදානන්ද මේ ප්‍රශ්නටිකටත් විශේෂයෙන් උත්තර හොයන්න වනේ. මොද මේ ලෞකික ලෝක කරන දේවල් ලොක්කොම මගේ මරණයෙන් පස්සෙ මෙහිවරයින්නේ. නවත් අර්‍ර්නික උත්තර හොයාගෙන තිබුල හම. මට මෙහි අතෑරුණහම යන්න තාව ගමනක් තියෙනවා. ඒකන බුදුරජාණන් වහන්සේක වෙලාවක ඇහුවේ එක උපාසක කෙනුක්ගෙන් අහන අවපාසකයේ මගවිය දැන් ලෑස්තිද කියලා. එද දැන් මේලෝකෙන් යන්ඩ ළඟයි. ඔහු දැන් හරියට පඩුවන් පාටවිච්ච කොළයක් වගේ. ගහක හෙදිච්ච කොලය ක්‍රමාණුකූලෝ මෝරලා ඒ කොලේ ඉදිල දැන්ටිකක් වේලලා ද ේ ිගෙනට ගුරු පාටයි වගේ එකන දැම් පඩු පාටන් හැබැයි දැඟතිම් කොයි වෙලාවේ හමන හුලඟින් නටුවෙන් ගැලවේද දන්නේ ඒගේ කියන උපාසකයේ දැන් ඔබ පඩුවන් පාට කොලයක් වවාගේ මගවිය දැන් සූදා නන්ද කොයි වෙලාවේ ජීවිතය ඔබට අහින්වෙයිද දන්නේ මොන අටද මගවිය දන් ඇයි මේ ලෝ කිංචුත වෙලා යන්න තියන කොහට දෙයන්නේ යන තැන මොවද ැබෙන්නේ කොහොම ජීවිතයක් ද ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සියල්ලම සැලසුම් කරන්න තිය නිමතැනනේ. මනුස්ස ජීවිතයේ ශ්‍රේෂ්ඨත්වය ඒ කාරණාවෙන් අපිට මනාව වටහන්න පුළුවන්. නිවන් දකිනතුරු මන්තාව කී කාලයක් උපදීද කියන කාරණාව අපි කවුරුවත් දන්නේන. තව බුද්ධාන්තර ගණන් යන්නත් පුළුවන්. එ මේ බුද්ධාන්තරෙන් ඊළඟ බදධාන්තරයෙන් මේ සංසාරය කෙරවල කරන්න භාග්‍යිය ලබන්්ඩත් පුළුවන් නමුත් කවද්ද කියලා දන්නේ නෑ. ආ ඒනිසා ඒ උතුම් නිවන මුදුම්පත් කරගෙන සංසාරයෙන් එතරවෙන්න තා කල්ම මංම සංසාර සාගරයේ සැරිසරටනේ. එතවට ඒ සංසාර ගමනේ මං කොහොම දෙස්සරට යන්නේ. අපි කවරුත් කැමති න්නේ. ොු ාදියින් හාර්රටික් අහුලගෙන කාලා ජීවත්ව එන ජීවිතයකට උදේ පාන්දර ගෙදරින් පිටත් වෙලා වැරහැලි අඇඳගෙන අනුන් අටපාන ජවිතයකට හරියට නවා තැම්පලක් නැතුූ ඇඳගණඩ ඇඳුමක් නැතු ලෙඩට දුකට බෙහෙතක් නැතුූ කාගෙවත් සරණක් නැති අහිංසක ජීවිතයකට අපි කැමතිත් නෑනි දෙනම් නිවන දක්වා ම කොහොමද දෙයණ්ඩුව. මේ ජීවිතයෙන් පුළුහන් අනාගත ජීවිත කෝටි ප්‍රකෝටි ගානකට නෙමේ කල්ප ගානකට හම්බ කරන්නට. ඒක කරන්න තියෙන හොඳම තෝතැන්න තමයි මේ මනුස්සලෝක. ආහාර, පාන, වස්ත්‍ර, සෙයිය, මාල, ගන්ද විලේපන යාන ආවාස ප්‍රදීප සහ ප්‍රදීපප කරන මේ අටම නාද කියන්නේ ට දමයි දස දානවස්තුූ කල කියෙන්. ජීවිතයේ පුළුහන් පුළුහන් මොහොතක මේ දේවල් ටික සම්පූර්ණ කරනවනං යම් කෙනෙක් අනාගත ජීවිත කෝටි ගණන්වලින් අපිට අහවල්දී අඩුයි කියල කියන්නට දෙයක් නැති තරන් හැම දේම සම්පාධනය වෙනවා සංසාරිත්්‍යයෙක්. මොකද ඒ සම්පාදනය වෙන්ඩ අවශ්‍ය මූලික වැඩපිළිවෙල මම කල්තියන් හදලයිතියන්නේ. මේ කරණාව ගැඹුරට ව පැහැදිලි කරනවනං දක්කින විභංග සූත්‍ර දේශනාවෙන් කරුණු එකතු කරඩුවනේ. අපේ විනුතෙන් අහලා තියෙනවා. තෙරිසං සතෙකුට බත්තේලක් දුන්නහම අනාගත ජීවිත සීයක් බඩිගින්න ඉන්ට වෙන්නෙ නෑ කියලයි දේශනා කළේ. පෘතජ්‍යාන සීලවන්තේකු නැත්තං දුස්සීල මිනිහෙකුට කෑම වෙලක් දුන්නහම අනාගත ජීවිත දාහයි. තජ්‍යජන සීලවන්තයකුට කෑමවෙලක් දුහම් අනාගත ජීවිත ලක්ෂයයි, අහසින් යන තවසෙකුට කෑමවෙලක් දුන්නහම අනාගත ජීවිත කෝටිලක්සයයයි තෙරුවන් සරණගීපපු පුද්ගලෙකුට කෑමවෙලක් දුන්නොත් අනාගත ජීවිත එකයි බින්දුුව එකසිේ අහතලිහැයි. එතනින් එහාට තිසරනයි පන්සිලි තියෙන කෙනෙකුට කෑමවෙලක් දුන්න හම ලැබෙන ප්‍රමාණය කියලනේ. ස්ෝ අන් සකදාගාමි අනාගාමි අරිහත් පසේබුදු සම්මා සම්බුද්ධ කියන උත්තමයන් වහන්සලබදේ සදන්දුන් හම ලබෙන ප්‍රමාණය කියලත් නෑ. ඒ කියන්නේ ප්‍රමාණයක් දක්වලා සඳහන් කරට බැරි නිසා. ඉති සීලවන්තයෙක් වෙනුවෙන් යම් පූජාවක් කරගන්නවා කියල කියන්නේ අනාගත ජීවිත අසංකය ගණන් වලට හම්බ කලකිනි එකයි. ඒතිඒ මේ ශසනය ඇර වෙන කොහෙද කියලතියන්නේ. පාහාර දුන්නහම කාරණක් පහක් ලැබෙනවා. ආවිුෂයේ වර්ණය සැපය බලය ප්‍රඥ්ඥාව. පානවර්ග දුන්නහම පිපාසාවීන්ඩ වෙන්නේ. වස්ත්‍ර දුන්නහම ලස්සන ශරීර වර්ණයකුත් ලැබෙනවා අවශ්‍ය තරන් වස්ත්‍රත් ලැබෙනවා. යාන කියල මේ ශාසනය සඳහන් කලේ පාහං වලට. සේය කියලකිවේ ඇඳන් පුටුවලට ආවාස අපි දන්නවා කොටිසෙනසුන්වාගේ දේවල් හදල පූජ කරනෙක්. ප්‍රදීප සහ උපකරන කියැනෙ පහන් සහ පහන් දල්වන්ඩ අවශ්‍ය දේවල්. න එක පහනක් පූජ කරහම සංසාරය කොච්චර දේවල් අපිට ලැබෙනවාද. දැ මේ කතාව තව කෙනෙක් ධර්මය තුරින් අහපු හම කෙනෙක් කල්පනා කරයි මේ දේශනාව පුරාම කියැනම මේ සංසාරය ඇවිදන්ට මිසක්. භාගිතන් වවාහස දේශනා කළේ මොහොතක්වත් සසර රැඳෙන් ලපා මෙ සංසාරි කෙරවල කරන්න කියල. නමුත් ඒකට නෙමෙයින්නේ මග කියන්නේ කියලා. නෑ භාගිතන් වහස දේශනා කළේ මෙ සංසාරි කෙරවල කරන එක තමයි කළ යුත්ත. නමුත් ඒ සංසාරි මගේ කවද්ද කෙරවල වෙන්න කියන කාරනාව මම දන්නේන. එදට මම කවද නිවන් දකීද නිවන් දකින තුරු මංකුහොමද ජීවත් එෙන්දරුවනිි. නිවන උදෙසා වැඩ කරන්නඩෝන. නිවන උදෙසා වෙහෙසෙන්ට මහන්සි වෙඩෝන. එඒ නිවන මට ලැබෙන තුරු මෙ සංසාරය මංක ොහොමද ජීවත් තන්ඩුවෝනේ. ආහාරපාන අඩු නැතු යාන වාහන අඩු නැතු නිවාසවල අඩුවක් නැතුූ ධර්මය අවබෝධ කරන්න ප්‍රඥාව නුවන අඩු නැතු මෙගමන ඉස්සර හට ය්ඩිපයි. එතෙක් තමයි දස දානවස්තුූ සම්පූර්ණ කරග්ඩ කියලකිීම. ඒ දාන වස්තු දහය සම්පූර්ණ කරගන්නවා කියල කියන්නේ බොහෝ අගහිගකංවලින් තොරව අනාගතය ජීවත්යෙන්න්න පුළවා. ඒ අතරේ දැන් අගහිගකක් නැතිවෙනකොට පින්කං කරගණ්ඩත් පහසුයි බොහොම දුගී පුද්ගලයකුට පින්කරන්න වාතාවරණයක් නෑේ. එය උත්සාහ කරන්නේ මේ වේල කොහමරි අනුභව කරලා ඊළඟ වලට මොවාහදරි හොය ඇඩුන. එක්කු සතෙක් දඩයන් කරන්නුවන් නැත්තන් කාගේ හැරි මාලයක් කඩා ගණ්ඩුවනේ එම නැතැන් කොතන හරි වෙනි හොරකමක් කර ගණ්ඩුවනේ තන් ඊළඟ වේල හදාගඩ බේනි. එතොට එයාට සුගතියට මගක් ඇත්තව නෑනෙ. එහෙම නොවෙන්ඩයි මේ කාරණ අවදේශනා කරන්නේ. අනාත පිින්ඩික සිටතුමාට උච්චර දේවල් කරන්න බලු හඳ දුපත්වෙලා හටියන. විශාකා මහවපාසිකාවට ද මේමනකට පස්සෙනි දදිිය තලේ මරජිරුවන්ගේ අගමිහිසියේ වෙන්ඩ පුළහඳ දුපත්ල යිපදුුණනාන. නමුත් ධනසම්පත් සහිතව සිටුකුළොෝල ඉපදනේ පෙරපින් කරපු නිසානි. එනම් කුසල් රැස් කරගෙන ලෞකික ජීවිතයේ කුසලයෙන් පෝෂණය කරගෙන ඒ ආශ්චාර්ය මත පිහිටලා මේ සසර කෙරවල කරන්න කටයුතු කරන්න පුළුවන් පං ඒනිසා පංචසීලයේ ආරක්ෂා කරගෙන. මුලින් තෙරුවන් සර ගිහිල්ලා. සෙල් මත පිහිටලා දසදාන වස්තුූ සම්පූර්ණ කරගත් හම හොඳ තැනක උපදිනව. සේලයේ නිසා තමයි හොඳ තැනක උපදන්නේ. දාානය නිසා ඉපදුන තැන අවශ්‍ය බොහෝ දේවල් සම්පාධනය වෙනවා.ඉළගට මේ ගාතාරත්නය අපි කතා කළා මරණය බොහෝම ඉක්මනින් අපි හොයාගෙන එනවා අමකද ජරාවයි මරණයයි අපි අරගණයනවා අවිශ්‍යයාගේ. ති මා මරණයට පත්තෙන්ල කලින් මේ නිත්‍ය වූ සීලයේ පංචසීලය මත පිහිටලා හැකි හැම මොහතකම උපෝසත සිල් සමාදන් වෙෙන තවත් ජීවිතයට මහා කුසල ධර්මයන් සම්පූර්ණ කරගැනිමින් අපික් වාසය කරනවා කියල කියන්නේ භාගිතුන් වහන්ස දේශනා කළා මාර්ගු පල නිවන් උලෙසා නිවන් මගේ පළවෙනි පිවර සෝවාන්තත්ත්වේ. තින් බුද්ධාගමේ කොතනවත් කියල නෑ මේ සියල්ල කරගෙන සෝවාන්වෙන්න්න උත්සහ කරන්න කියලා. එන භාගිතුනාසි කොහොමද අනුමත කරන්නේ මේ කටයුතු කරගන්න ගමන් උතුම් අර්හත්වය මේ ජීවිතයෙන් ලබනොක් කියන පරමාර්තය මත ඉස්සර හැටයන්ට කියලා. ම රහත් වෙනවා කිය මේ ජීවිතය කටයුතු කරනවා නං කවදාවත් පන්සිල් කඩන්්ඩ වෙනවාද පන්සිල් නැතුව ඇතින්ට යඩ බෑලි. එනිසා රහත් බව වෙනුවෙන් කටයුතු කරගෙන යනකොට සෝවාංවත් වඩ පුළුුවන් වී. සෝවාංවත් වන්න උත්සාහ කළුත් සෝවාංවත් එෙන්ඩ බැරිවී. ඉඳ රහත් වෙන්ඩ මුත්සාහ කරන්න කිවා එතකොට සෝවාංවත් වෙෙන්ඩ පුළුවන් නොවත් මේ මාර්ග පල පිළිවෙරින් යනකොට අපි නැති කර ගණ්ඩෝනේ සක්කායිදිට්ටිය සීලබ්බත පරාමාස වෙතිකිිච්චා. පලවෙනි සංයෝජන තුන. මේ සංයෝජන තුන ප්‍රහීණය කරන්න මේ ඉන්න ගමන් කටයුතු කරන්නඩ ඕනෑ. සක්කායිදිිට්ටිය නැති වෙන්ඩුවනේ. මමේ මාගේ සහම් මම පිළිබඳව තියෙන දැඩි බලාපොරොත්තු අපි ගැන මානේ මට ධනය තියෙනවා මම රූපයෙන් ලස්සනයි මම කායිකෝ ශක්තිම අංඒවාගේ මාන්‍යයක් උපදිනවනටේ තමන්ගේය සමන්ගේ ශක්තිය පිළිබඳව ඉ නික්කකා දදි්‍යය පිනිතර එහෙම ස්තර කරල ඉවර කරන්න බැහැ සක්කාය දිට්ටිය කියන කාරණාව ආකාරය විසිගණනකින් පැදිලි කරන්නුණ. ඒගේ ගැඹුරු කාරණාවක් නමුත් මේ අකුසල ධර්මයක්ක තමන් පිළිබඳව තියන මානය ලොකු අකුසලයක් ඒ අකුසලයෙන් මිදින්දෝනිඒ මානයෙන් මිදෙන්ඩෝන ඉළඟට සදාංකලේ සීලබ්බත පරාමාස නිවන උදෙසා යන මේ මාර්ගයේ වැරදි සීල වෘතවල යෙදෙන්න්්ඩපා කියලකිවා අ ඒකරි තතාගතප්පු වේදිීත ධර්මය අවශ්‍ය වෙන්නේ බු මේ දහම තුළ තියනෙ මධ්‍යම ප්‍රතිපදාවනි. ඉතින් භාගිතුන් වහන්සේ අපිට නිවං දකිින්ට මෙන්න මේ ක්‍රමයයි නිවනට යන මග කියලා දේශනා කරහම මගක් ඒ මාර්ගයේ අන්තේයට යන් එපා කියන කාරණාවයි මේක කියන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නලා නැති ප්‍රමාණයන් අවශ්‍ය නැහැ කියලයි මේ කියන්න. එහෙම දේවල් ඕන තරන් තියෙනවා භාගිතුන් වහස පෙන්නපු නැති ප්‍රමාණය එ දෙපැත්තෙන්ම විනාසගෙනවා භාගිතුන් වහස පෙන්නපු ප්‍රමාණයට ගරු කරන්නඇත්තන් ඒත් මේ සංසාර මඟතර මමිවා භාගිතුන් වහස පෙන්නපු ප්‍රමාණය ඉක්මෝල තවත් ගොඩක් දේවල් ම කරන්න යනවනං ඒත් මම දන්න මනතු අහකට ගිහිල්ලයිති. කාශ්‍යප මහරහතන් වහන්සේ දුතාංග දහතුනම දැරුවනි නිශාසනයේ එක මහ රූක්ෂ ප්‍රතිපදාවක් මේ දුතාංග දහතුනම දරනවා කියෙනෙක් සියලු දුතාංග කාශ්‍යපයන් වහන්සේ ගොඩක් වයෝරුද වෙනකොට සමහර දුතාංග අත්හරින්ද කියලා බුදුරජාණන් වහසේ සඳහන් කලා කාශ්‍යපය මේ අහවල් දුතාන්ගේ දරන්න ඔබට දැන් අපහසු නංකායිකව දැන් එවල් ලිහිල් කරගඩ කියලා. නමු සඳහන් කලාා ස්වාමීණී සම්මා සම්බුද්ධ ශාසනයාගේ චිරපැවැත්ම වෙනුවෙන්. මංගේ සියල්ල දරනවා කියලා. එද ඇයි ලිහිල් කරගන්නන්නේ නැත්තේ සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්මවෙෙන. ඇයි එහෙම කියන්නේ. කාශ්‍යප මහරහතන් වහන්සේ වයෝර්ධ තත්ත්වයට පත් වෙලා දැන් මේදුතාංග දරන්ඩ මට අමාරුයි කියල කල්පනා වනොත් තන් එහෙම දුතාංග අත්හැරි යොත් උන්වහන්සල වගේ වීර්ය නැති වර්තමානය අපි වගේ බිච්චු කාශ්‍යපයන් වහන්සේ වයෝර්ධ කාලයේ මේ මේ දේවල් අත්හැරියන එහ අපි මේ අපහසුකාලී මේ මේ සිල්පදත්හැරමු කියල එක කොට සත්තරින්ට පටන්ගන්නවා. අන්න ඒ කහිකලී ස්වාමීනය එහෙම නොවෙන්ඩෝන. ඒනිසා මම කොයි තරං අපහසුනත් පිරනිවන් පානාාතුරු මේදු තංගරනෝ. එතකොට අනාගති කල්පනා කරණඩෝනේ. මේ තරං වයෝරුද වෙලත් මේ මහාපුරුෂයා සමාධං විච්ච දදු තාංගෙකක්වත් හැරි නැත්ත. මමත් සසාමාධං විච්ච සිල්පදී දිව හිමියෙන් ආරක්ෂා කරණ්ඩ ඕන කියලා වීර්යවන්තයෝ කටයුතු කරයි. එම නැතුව අපි අද එකක ක්‍රමවලින් පහසුකං හදාගණ්ඩ උත්සාහ කරනවා. විකාල භෝජන වාගේශික්ෂාපද සිල් ගත්තාය එක එක කරුණු කියලා උල්ලංගනය කරගන්නවා. සිල් අරගෙනයි ඉන්නේ. නමුත් බෙහෙත් බොන්්ඩ තියනෙන නිසා. ආහාරයක් ගත්තටකමක් නෑ කියලා මම තීරණය කරනවා. එහෙම තීරණය කරලා ආහාරරගන්නවා බේදබොන්ඩ. එකකොට ම සිල්පදේ ලිහිල් කරගෙන තියෙන නමුත් භාගිතන් වහසේ සඳන් කලාද. මේ ලෙඩවුනාට පස්සේ බෙහෙත් බොන්ඩ ආහාර ටික් ගත්තට කමක් නෑ කියන කාරණාවක් බුද්ධාගමේ නෑ. නමුත් ආන් එහෙම දැන් දැනටත් අපිේ පහසුකං හදාගන එතකට කාශපයන් වහන්සේත් අරවිදිහට කලාන කොහොම වෙයිද. ඒකයි උන්හසේ සඳහන්කරේ ස්වාමීණමේ සිල් පද මල්ලිහිල් කරන්නේ. ඒ ශාසනය පැවැත්මූ නිසා. තතරට කාන්තාවන්ට භාගිතන් වහන්සි දේශනා කළා. පලවෙනි පිරිස උත්සාහ කළේ දෙව්ලොවයන්ට. නමු දෙව්ලොෝ ගියා කියල සංසාර කෙරවල වෙනවාද. දෙව්ලෝගිහි සසර කෙරවලක් නය අපි දෙව්ලොව හිටපුුවයින්නේ මම තවවිවර යක් නෑන. දටදවියන්ට දුක නැද්දේ අපිට හිතෙන්ෙන දෙවියන්ට කිසිම දුකක්්නෑ කියලා. ඒ දෙවියන්ගේ මට්ටම අපි නැතිහින්දා. නමුත් මේ ලෝකෙ සියලු දෙනාගෙන් ඉහලට ගියපු භාගෙතු වහස දේශනා කලාා දෙවියන්ට කොයිතරන් දුකක් තියෙනවාද. බ්‍රහ්මයන්ට කොයිතරං දුකක් තියෙනවාද. ඒ නිසා මේ උපොත යම් තැනකද එතන හැමතනම දුකයි දුක නැති කරන්ට නඟුපත නැති වෙන්න ඕනේ. ගොඩක් සල්ලි යන මනිසුන්ට තියෙන දුක අපිට ේරෙන්නේ අපිතන් ෙගොලට කිසිම දක් නැතුව ඇති කියලා. හැබයි ඒගොල්ලන්ට තියෙන දුක්කන්දරාව බල හමේ අපිට එච්චර දුකක් නැවගේ. අං ඒ වගේ දෙවියන්ට තියෙ පුදුම දුක් ගොඩක් දෙවන්ට තියෙනවා. බ්‍රහ්මයන්ට පුදුම දුක් ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ගේ මට්ටමට වඩා හුඟක් පහලින් ඉන්න අපිට එක දේරෙන්නේ. එනං මේ උතුම් සීලියට. ්‍රධහන පරමාර්තය සංසාරි කෙරවල කරන එකයි. දෙවන අය ප්‍රාර්ථනා කළේ සපත් නිරෝසයෙන් විදින්න්න. ඇයි සපත් නිරෝසය ඇතිවෙන්නේ. ඇයි මේ දුක ඇතිවෙලා තියනක අපි දන්නවා මනුස්සලෝක කාටත් තියෙන පීඩාව කියක. ස්ත්‍රී පුරුෂ බේදයක් නැතුවම දැනෙන පීඩාව කාන්තාවන්ට ලොකු දුක් ස්වාමිහට තව බිරිදක් ඉන්නවා කියන එක ස්වාමයාහට ලොකු දුක් තමන්ගේ බිරිඳට තවත් පුරුෂයකකින්නවා කියලා දැනගන්න. ඒකලෝගේ හැම තැනම තියෙන කරණාවක්. දෙපක්ෂේරම සාධාරණයි. නමුත් භාගිතු වනාසේ එක තැනක මේ කාරණාව පැහැදිලි කළා මෙ තියනෙ ප්‍රිය විප්පයෝගදුක බැඳීම. මම ඇයට කැමති ඇය වෙන කෙනෙකුට කැමති. මම ඔහුට කැමති ඔහු තව කෙනෙකුට කැමති. ඉති මේ දීන්නේ. ඒ අසී මාන්තික බැඳීමක් නේ. නමුත් මම කොයිතරන් ඔහුට කැමති වනත් ඔහුගේ හිත තියන වෙන කෙනෙක් ළඟනම් ආය ඔහු මම් පැතර හරවා ගන්නව කෙනෙක මේ ලෝක බොහම මාරුකාරය. නමුත් මට මේ දුක මේ සංසාරය උපදින තාකල් විඳින්න වෙනවා.ආං ඒක හින්දා ඔහු නැවත මාගාවට ගන්නට වඩා. මේ දුකින් පිරිච්ච සංසාරයෙන් එතරවෙන්ඩ වීර්ය වඩන එකයි මේ දුක අවබෝධ කරගෙන කළ ත්තේ. ඒකයි වෙන්ඩ ආයපදුනත් මේ දුකයි නවනි. එනිසා මේක අවබෝධ කරගෙන අය කවදාවත් මෙවන් දුකකට පත්නොවෙෙන්ඩයි කටයුතු කරඩුව. පළවෙනි දරුවවා පිරිමි දරුවෙක්නතැක දරුවෙක් වෙච්ච හම ඒ දරුවෙක් ළඟට එනකොට දරුවවා නිසා උපදින දුක්වේදනවල් කොච්චරක් තිෙනවාද දරවා ලෙඩවෙන කොට කොච්චර දුකද. දරුවට කතා කරන්න බැරි වුණොත් කොච්චරදුකද දරුවට ඇවිදින්ට බැරිවුණොත් කොච්චරදුකද දරුව තවත් නොයෙක් ලෙඩතියෙන කෙනෙක් වුනොත් මෙතෙක් මට තිබිච්ච නැති මහත්දුක් වැලක් මේ දරුව එලියට එනවත් එක්කම ඇතිවුණානි. දේතුවට මේ ප්‍රාර්ථනා කරන්න සිල් අරගෙන මේ ප්‍රාර්ථනා කරන්න එදුකක්න. ඉතින් අ ලාබාල කාන්තාව ඔයවා හේ පාර්ථනා කරනවා ඒක තුළ තයෙන දුක දන්න වි්‍යවාවිච්ායි. විවාහ නොච්චයේ දැරියන්ට එක තේරෙන්නේ. විවාහ වෙච්ඡා අයිදන්නේ මෙහෙම නූනනන් කොච්චර හොඳද කියල පස්සේ දමයි තේරය. අන්න ඒආකාරෙන් මේ ප්‍රාර්ථනාටික ඔක්කොම ගොුණු වෙලා තියෙන්නේ දුක සඳහාම මිසක් දුකින් මිදේ දිසානමින්. එ නිසා දේශනා කළ ගොපල්ලා කෙවිටක් අරගෙන තනබිම දක්වා ගවිෝ දක්කන වගේ ජරා මරණ දෙක වේගෙන් ඔබල අරගෙන යනවාව ආයුෂයගේ කෙරවල දක්වා. මේ ජීවිතයේ මරණයෙන් ඉවරෙන්ඩ කලින් මේ දුකෙෙන් නිදහස් වඩ වහ හා කටයුතු කරන්න ප්‍රඥාාව පාවිච්චි කරන්න, අවශ්‍යයි කියන කාරණාවටයි බුදුරජාණන් වහන්සේ ගොල්ලූ නන්තු කරද යෙදන. අං එනිසා ඔබත් මමත් අදත් දැනුත් මේ ජීවිතය විඳින. නිමක් නැතිම හදුක් කන්දරාවක් තියෙනවා. මේ සංසාරය නැවත නැවත තවතව ඉපදනව කියල කියන්නේ ඒ දුකට මතුවට. මීට වඩා අඩුව ඩි වශයෙන් ආය මූුණ දෙන්න සිද්ධ වෙනවා. පෙරකරපු කුසල් වියදන් කරලා බුද්ධාන්තරයක වාසනාවන්ත මනුස්්‍ය ජීවිතයක් හම් වෙලා තියන වෙලාවී සංසාරයෙන් එතරයන්න්න කටයුතු කරනවා මිස. නැවත දුකට බැහැගන්න්න කටයුතු කරන ප්‍රඥා ගෝචරණය. ඒ නිසා අද වීරය කළ යුත්තේම කෙසේ හෝ සංසාරික දුකනසන්ඩයි. ඒ දුකනසන්ඩ කරන්නේ කුසල්නි එක් කුසල් කිරීම තුළේ නිවන්දකිින් තුරු අපිට සාධහරණයක් මිසංසාරදදී. ඒේ සඳහා නිර්වාණය උදෙසා වහ වහා කුසල් රැස්කරනක ප්‍රධහන පරමාර්ථය කරගෙන ජීවත්්‍යන එක තමයි ප්‍රඥ්ඥාවන්තයට ගෝචර වෙන්නේ. එහෙම කටයුතු කරන්ඩ මුලින්ම නිවැරැදිව තෙරුවන් සරණගිහිල්ලා පංචසීලයේ ආරක්ෂා කරගෙන හැකි හැමවෙලාකුම උපෝසත සිල් රැකගෙන ශක්ති ඇති ප්‍රමාණයෙන් මහ පංකං කරගෙන මේ සසරෙන් මිදන්න කටයුතු කරන්න රත්නත්‍රේ අනන්තාශිරුවාදයෙන් ඔබසිලු දෙනාටම ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාාවේවා නාශිරවාද කරනවා. පන්නතුනි අදද මේ ධර්මදේශනාවේ දායිකත්වය දරු ලබන්නේ ප්‍රංශයේ පැරේෂ්නුවර පදිංචි එ. එස් පෙරේරා මහත්මා ප්‍රධීප්විමලසූරිය මහත්මා සහ කාංචනා පෙරේරා මහත්මිය විසින්. උතුම් අරමුණ වසර දොලහකට පෙර පරලෝසපත් කරුණාදාස විමල සූරිය පයාාණන්ට පින් පැමිණවීමත් වසර දාසේකට පෙර පරලෝසපත් පුෂ්පා රොද්‍රරිගූ මෑණියන්ට පින් අනු මෝදං කිරීමත් වසර දොළහකට පෙරපරලෝසපත් මානිල් රොද්‍රිගූ ලොකු අම්මාට මිය පරලෝගී සංසාරගත සියලුම ඥාතිමිත්‍රාදීන්ටත් මේ පින් අනු මෝධං කරනා අතර න්දින සමරණ ප්‍රන්සේ පැරෂ්නුවර පදිංචි රසික තීක්ෂණ පෙරේරා සහෝදරයාට ජන්වදිනය වෙනුවෙන් ආශිරවාද කිරීමට රියෝන් පෙරේරා පුතනුවන් අනුෂි පෙරේරා සොහොයුරයට සෙත් ප්‍රාර්ථනා කරන අතරර පියානන් හට නිදුක් නිරෝගී දීර්ඝාශ භව ප්‍රාර්ථනා කරන අතර විමලසූරිය මෑනියන්ට කාංචනා පෙරේරා මහත්මියයට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ප්‍රධීප් විමලසූරිය මහත්මාටද සෙත් ප්‍රාර්ථනා කරන අතර නෝවේ පදිංචි කුමරි පිටිගල අක්ක ඕස්ට්‍රේලයාාවේ පදිංචි රශ්මික රොද්‍රරිිගූ මල්ලි ඩුබාහි පදිංචි ධනුෂ්ක පෙේරා මල්ලි කැනඩාවේ උසස් අධ්‍යාපනය හදාරණ රොවින්දිී පෙරේරා දියණියට සෙත් ප්‍රාර්ථනා කරන අතර. මෙවර සාමාන්‍ය පෙළ විභාගේයට පෙනී සිටින සියල දවා දරුවන්ටත් පිංකමට සහභාගී වූ සහ උදව උපකාර කළ සියල දෙනාට ආශිරුවාද කිරීමත් මේ පිංකමේ තවත් උතුම් අරමුණු කීපයක් ඇැටිරිෙස්ස හිපත් කරනවා. එsස් පෙරේරා මහත්මා ප්‍රදීපිමල සූරිය මහත්මා සහා. කාංචනා පෙේරා මහත්මිය විසින් පුුණ්්‍යානුමෝදනා කළ සියල දෙනාටම පින් අනුමෝදං වේවා ආශිරවාද කළ දූපතුන් සහෝදර සහෝදරියන් ඇතුළු ඥාති වරගයාට ප්‍රත්නත්‍ර යාශිරුවාදයෙන් නිදුක් නිරෝගි භාවී චිරජීවනේ සැලසේවා සියල දෙනාටම ඉතාමෙක් මං භාවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් අමා මහනිවනිින් සැනසන්ඩ. මේකුසල් හේතුවාසනාවී වා කියල ප්‍රාර්ථන කරමු. ආකාසට්හාාචබුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනුමෝදිිත් වාචිරංරක්කංතුළු කසාාසනං දේවූ වස්සතුකාලේ නෑ සස්්‍යිය සම්පත්ති හේතුචෙ. පිතෝ භවතුළුකෝ චෙරාජා භවතු දම්මිකු.